හොඳයි අයිබෝන් සුබ දවසක් හැමෝටම FX Guide YouTube channel එක අරන් ඉන තවත් වීඩියෝ එකකට සාදරයෙන් ඔබව පිළිගන්නවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේදී කතා කරන්නේ සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද, මැනුවලි මාකට් එක ඇනලයිස් කරන්නේ කොහොමද, කැන්ඩල්ස්ටික් ලෝන් ටයිම් ට්‍රේඩ් වලට අපි යන්නේ කොහොමද, මේක බිස්නස් එකක් විදිහට අපි කරන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් කිහිපයක් අද වීඩියෝ එකේදී කතා කරනවා. එවගේම අපි බේසික් ලෙසන් එකක් විදිහට තමයි මේක යන්නේ. කිසිම දෙයක් ප්‍රොමෝට් කරනවත්, කෝස් එකක් ගැනවත්, ඉන්ඩිකේටර් ගැනවත්, රොබොට් කෙනෙක් ගැනවත් කිසිම වෙනත් කාරණාවක් ගැන නෙමෙයි මම මේ වීඩියෝ කතා කරන්නේ. මැනුවලි මාකට් ටැග් ඇනලයිස් කරන්නේ කොහොමද කියලා බේසික්ලි කතා කරනවා. ඒ වගේම බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් කරන අය ඉන්නවා, කරන්න කැමැත්තෙන් ඉන්න පිරිස ඉන්නවා, එයාලා කොහොමද සම්බන්ධ වෙන්නේ, කොහොමද මුල ඉඳලා බයිනරි ඔප්ෂන් ඉගෙන ගන්න කියලා ඒ දේවල් ගැනත් මම බේසික්ලි හැඳින්වීමක් කරන්න. අද වීඩියෝ එකේදී ඇත්තටම කතා කරන්නේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් වලින් අපි කොහොමද මාකට් එකක් මැනුවලි ඇනලයිස් කරන්නේ, මැනුවලි ට්‍රේඩ් එකකට යන්නේ කියලා ඒ දේවල් ගැන තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආරාධනා කරනවා subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න, ඔයගොල්ලන්ගේ අදහස් ඒ වගේම share කරන්න. කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් ටිකත් බලන්න අනිවාර්යයෙන්ම. ඒ වයින්ත් ඔයගොල්ලන්ට වැදගත් දේවල් තියෙන්න පුළුවන් ඔයාලගේ ට්‍රේඩින් ලයිෆ් එකකට දාගන්න. ඉතින් ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේදී බේසික් ලෙසන් එකක් විදියට සපෝට් ඇන් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් හරහා ඔයගොල්ලන් කොහොමද නිවැරදිව මාකට් එක ඇනලයිස් කරන්නේ, ට්‍රේඩ් එකකට යන්නේ, අපි හරියට ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඒ වගේම මම භාවිත කරන බ්‍රෝකර් තමයි binary.com බ්‍රෝකර්. ලෝන් ටයිම් ට්‍රේඩින් වලට ගොඩක් හොඳ බ්‍රෝකර් ආයතනයක් තමයි binary.com. ඉතින් ඔයගලන්ටත් පුළුවන් binary.com බ්‍රෝකර් ආයතනය සමග රෙජිස්ටර් වෙන්න. ෆයිල් හා ඩිස්ක්‍රිප්ෂන් එකේ රෙජිස්ටර් වෙන ලින්ක් එක තියෙනවා, ඔයගලන්ට පුළුවන් එතනින් ගිහිල්ලා අපි හරහා binary.com වෙත රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඩෙමෝ account එකක් ඕපන් කරගෙන ඔයගලන්ට පුළුවන් ඒකේ ප්‍රැක්ටිස් කරන්න ට්‍රේඩින්. හරි, ඉතින් මම මේ විදියට MP4 platform එක මගේ ස්ක්‍රීන් එකේ තියෙනවා. මම වැඩි විස්තර කතා කරන්නේ නැතුව ඔයගලන්ට අදාළ දේ විතරක් කතා කරන්නම්. ඉතින් මේ ලෙසන් එක බේසික් ලෙසන් එකක්. මම ඉස්සරහට ලෙසන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. බේසික් එකේ ඉඳලා account එකක් open කරන තැන ඉඳලා long term trader කෙනෙක් විදියට මේක business එකක් විදියට manually කිසිම supporting indicator එකක් හෝ binary bot එකක් හෝ signal service එකක් හෝ මේ කිසිම දෙයක් නැතුව ඔයගොල්ලන් කොහොමද මේක දිගට business එකක් විදියට manual candlestick patterns අනුව කරගෙන යන්නේ කියලා. ඉතින් ඒකේ ආරම්භයක් විදිහට මේ වීඩියෝ එක මම පෝස්ට් කරන්න හිතුවා. හරි, දැන් මම මෙන්න මේ විදියට MT4 platform එකක් අරගෙන තියෙනවා. මේක FBS කියන forex broker MT4 platform එක. MetaTrader 4 platform එකක් download කරලා ඒක setup කරගන්නේ කොහොමද කියලා මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයගලන්ට පුළුවන් MT4 platform එකක් setup කරගන්න මේ විදිහට platform එකක් නැති කෙනෙක් ඉන්නවනම්. right, මේ විදිහ interface එකක් ඔයගලන්ට ලැබෙනවා platform එක setup කරගනිද්දී. ඊළඟට ඔයාලන්ට කරන්න තියෙන්නේ මුලින්ම trade එකකට enter වෙන්න කලින් මේ 5 minute කියන chart 5 minute කියන time frame එකට වා මේක convert කරගන්න ඕනේ. right, convert කරගෙන ඔයා connection එක off කරගන්න. හරිද, මේ විදිහට connection off කරගෙන ඔයාලට පුළුවන් support and resistance level වලට line trace කරගන්න. හරිද, මම එතෙන්ද කියන්නේ ට්‍රේඩ් එකකට යන්නේ කොහොමද ඒ දේවල් පැහැදිලි කරන්නම්. මුලින්ම ඔයගලන්ට සපෝට් ඇන් රෙසිස්ටන්ස් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. හරිද, සපෝට් ලෙවල් එකක් රෙසිස්ටන්ස් ලෙවල් එකක් කියලා අපි හඳුන්වන්නේ මාකට් එකේ එක්තරා හැරොම් ලක්ෂයක්. හරිද, රිවර්සල් පොයින්ට් එකක් කියමුකෝ. ගොඩක් අය ඉංග්‍රීසියෙන් කියවම තේරෙනවා රිවර්සල් පොයින්ට් එකක් තමයි අපි සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් එකක් කියලා හඳුන්වන්නේ. මම දලව උදාහරණයක් විදියට ඔයගලන්ට පෙන්නන්න සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලයින් දෙක ප්ලේස් කරලා. හරිද, මෙන්න මේ වගේ තැනකට අපි කියනවා සපෝට් ලයින් එකක් කියලා. හරිද, මම රෙඩ් ලයින් එකක් ප්ලේස් කරගත්ත මෙතෙන්ට අපි සපෝට් ලයින් එකක් කියලා කියනවා. රයිට්, ඊළඟට මෙන්න මේ වගේ තැනකට මෙන්න මෙතනට අපි කියනවා රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා. හරිද, මෙන්න මෙතන අපි සපෝට් ලෙවල් එකක් කියලා හඳුන්වන්න හේතුව තමයි
මෙතන මේ එන මාකට් එක මේ උඩ ඉඳලා ඩවුන් වෙලා එන මාකට් එක අප් වෙන්න සපෝට් එකක් මෙතනින් දෙනවනේ මේ සපෝට් ලෙවල් එකකින් මේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට සපෝට් එකක් දෙනවා මෙතනින් හරිද අප් ට්‍රෙන්ඩ් එකක් යන මාකට් එකට මෙතනින් රිවර්ස් වෙන්න මේ රෙසිස්ටන්ස් ලයින් එකෙන් රිවර්ස් වෙන්න සපෝට් කරනවා මෙතනින් හරිද ඒකට අපි රෙසිස්ටන්ස් ලයින් එක කියලා කියනවා එතන හැරොම් ලක්ෂයට මෙන්න මේ හැරොම් ලක්ෂයට අපි සපෝට් ලෙවල් එකක් කියලා කියනවා මේක තමයි සරලවම සපෝට් ඇන් රෙසිස්ටන්ස් කියලා කියන්නේ. ඉතින් මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ප්ලේස් කරගනිද්දී ඔයගලන්ට ගොඩක් ලේසි මේ කැනලිස්ටික් චාට් එක නැතුව ලයින් චාට් එක යූස් කරන්න. හරිද? මම මේ ලයින් චාට් එක යූස් කරගෙන ඔයගලන්ට මේ වෙලාවේ මෙතන ලයින්ස් කීපයක් ප්ලේස් කරගෙන පෙන්නන්නම් සපෝට් ඇන් රෙසිස්ටන්ස්. හරිද? අපි ඒවත් එක්ක අනාගතේ මාකට් එක බලමු අපිට හරියටම ලොන් ටර්ම් ට්‍රේඩ් එකකට යන්න පුළුවන් විදියට මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් වලින් අපිට ලොන් ටර්ම් ට්‍රේඩ් එකකට යන්න පුළුවන්ද කියලා හරිද මම මේ විදියට සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලයින් ප්ලේස් කරගන්නවා කීපයක් ප්ලේස් කරගන්නවා හරි මේ විදිහට මම සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලයින්ස් කීපයක් මේ චාට් එකේ දැනට ප්ලේස් කරගත්තා. දැන් මම මේක කැනලිස්ටික් කැනල් වලට මාරු කරගන්නා. රයිට්. මේ විදිහට තමයි කැනල් වලට මාරුනම මේ චාට් එක පේන්නේ. මම zoom out කරගෙන පෙන්නන්නම් ඔයාලට. හරි. මෙන්න මේ විදිහනේ මේ චාට් එක මෙතනින් අර පෙන්නන්න නෑ පරණ චාට් එක. රයිට්. හරි. දැන් මේකෙදි මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලයින් හැම වෙලාවෙම ආකාර දෙකකට වැඩ කරනවා. ඒ තමයි සපෝට් ලයින් එකක් තවත් අවස්ථාවකදී රෙසිස්ටන්ස් ලයින් එකක් වෙන්න පුළුවන්. රෙසිස්ටන්ස් ලයින් එකක් තවත් අවස්ථාවකදී සපෝට් ලයින් එකක් වෙන්න පුළුවන්. හරිද? මම ඒක ඔයාලට දල වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. හරිද? දැන් මෙන්න මේ සපෝට් ලයින් එක මේ එන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යන්න මෙතන සපෝට් එකක් වෙලා තියෙනවා සපෝට් ලයින් එක. හරිද? මේක ලයින් එකටම ක්‍රොස් වෙලා නැහැ මම මේක දල වශයෙන් ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නේ මෙන්න හරිද මෙන්න මෙතන හරි ඒක කරන්න පුළුවන් අපිට හරියටම ඒක මම zoom කරලා ඔයාලට පෙන්නනවා sorry හරි මෙන්න මෙතන මේ zoom කරාම පොඩ්ඩක් මාකට් එකේ මෙහෙ වෙනවා හරි මම මේ විදිහට පෙන්වන්නම් zoom out කළම දැන් මේ එන මාකට් එකේ මේ විදිහට down trend එකක් එන්නේ මේ මාකට් එක කෙලින්ම down trend මාකට් එකක් යන්නේ මේ එන මාකට් එකේ මෙන්න මෙතන මේ කැන්ඩල් එක හැදෙන තැනදී support එකක් වෙලා තියෙනවා මෙතනින් මාකට් එක අප් කරන්න මෙතනින් මාකට් එක අප් මූවමන්ට් එකක් තමයි මෙතනින් ගිහින් තියෙන්නේ මේ support level එකකින් මේ මාකට් එක අප් කරා හරි නැවතත් මේ විදිහට හරි නැවතත් මේ විදිහට මේ මාකට් එක පහළට එනවා රයිට් මේ විදිහට පහළට එනවා මාකට් එක මේ එන මාකට් එක මෙන්න මේ සපෝට් ලෙවල් එක නැවතත් මේ රෙසිස්ටන්ස් එකකින් මේක මාකට් එක රිවර්ස් කරනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට මේක යන ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඔයගලන්ට පේනවා මුල ඉඳලම මේ යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්නේ අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරගත්තොදී මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් එකක් දාගත්තොත් මේක අපිට බලා ගන්න පුළුවන් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නේ කියලා නේ හරි හරි එතකොට මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නේ දැන් මෙන්න මෙතනින් රිවර්ස් වෙලා තියෙනවනේ මේක හරි මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකත් ක්‍රොස් වෙලා අපේ රෙසිස්ටන්ස් ලයින් එකත් ක්‍රොස් කරගෙන මාකට් එක පොඩ්ඩක් එතන මූව් වෙලා තියෙනවා මූව් වෙලා නැවතත් මාකට් එක ඩවුන් වෙලා තියෙනවානේ. ඒ ඩවුන් වෙන මාකට් එකේ මෙතන කලින් හැදුණු සපෝට් ලෙවල් එක සපෝට් ලෙවල් එක ළඟ පොඩ්ඩක් මාකට් එක මූව් වෙලා නැවතත් ඒ සපෝට් ලෙවල් එක ක්‍රොස් කරගෙන පහළට ඇවිත් තියෙන මාකට් එක. හරි ඒ එන මාකට් එක මෙන්න මේ අවස්ථාවේදී හරි මෙන්න මේ අවස්ථාවේදී නැවතත් සපෝට් ලෙවල් එකකින් මාකට් එක අප් වෙලා තියෙනවා. ඒ අප් වෙන මාකට් එක නැවතත් මෙන්න මේ අවස්ථාවේදී නැවතත් ඒ සපෝට් ලෙවල් එකේම හරිද ඒ සපෝට් ලෙවල් එකේම
සපෝට්ටයක් අරගෙන ඒ මාකට් එක නැවතත් අප් වෙලා මෙන්න මේ කලින් තිබ්බ සපෝට් ලෙවල් එක හරිද මෙන්න මෙතන මේ වැටිච්ච මාකට් එක අප් එකකට යන්න දුන්න සපෝට් ලෙවල් එකේම රෙසිස්ටන්ස් ලෙවල් එකක් හැදිලා තියෙනවා මෙතන හරිද මම ඔයාලට කිව්ව කලිනුත් මේකෙදි සපෝට් ඇන් රෙසිස්ටන්ස් ආකාර දෙක දෙවිදිහටම වැඩ කරනවා කියලා මේක එක උදාහරණයක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙන්න මෙතෙන්දි මේක රිවර්ස් වෙලා තියෙනවා මේ සපෝට් ලෙවල් එකම රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට ලැබිලා තියෙනවා හරිද ඒ විදිහට ඒ මාකට් එක ගිහිල්ලා මෙතන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් ක්‍රොස් වෙලා තියෙනවා නේ ට්‍රෙන්ඩ් එක ක්‍රොස් වෙලා තියෙනවා නමුත් මෙතන මේ සපෝට් ලෙවල් එකම රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට වැඩ කරලා තියෙන අවස්ථාවක් අපිට මේ අවස්ථාවේදීත් මේ මාකට් එකේ මෙතනින් ඩවුන් වෙයි කියලා ඇත්තටම තීරණයක් ගන්න අමාරුයි මොකද මෙතන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඒ වගේම කලින් සපෝට් ලෙවල් එකක් විදිහට තිබිච්ච එක රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා තියෙනවා ඉතින් අන්න ඒ අවස්ථාවේදී අපිට ඇත්තටම තීරණයක් ගන්න අමාරුයි ඒක නිසා මේ අවස්ථාවේදී අපි ට්‍රේඩ් එකට යන්නේ නැහැ හරිද නැවතත් මේ මාකට් එක මේ විදිහට මෙන්න මේ සපෝට් ලෙවල් එක කඩාගෙන ඒ සපෝට් ලෙවල් එකේ මූ වෙලාවත් නැහැ මාකට් එකේ ඒක කඩාගෙනම පහළට ඇවිත් ඉනවා ඒ සපෝට් ලෙවල් එකත් කඩාගෙන පහළට ඇවිල්ලා තවත් සපෝට් ලෙවල් එකකින් මේ මාකට් එක අප් වෙනවා මේ විදිහට සපෝට් ඇන් රෙසිස්ටන්ස් අපිට මේ මාකට් එකේ ගොඩාක් සපෝට් ඇන් රෙසිස්ටන්ස් ලෙවල් ප්ලේස් කරගන්න පුළුවන් දැන් මම මාකට් එක ආපස්සට යන්නම් මේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් වලින් අපිට ඇත්තටම වැඩක් ගන්න පුළුවන්ද මේ වයින් අපිට දවසම ඉඳලා හරි එක නිවැරදි ඔඩේකට යන්න පුළුවන්ද කියලා උගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම් අපි බලමු එක කරන්නේ කොහොමද කියලා හරි දැන් මෙන්න මේ ලයින් තියෙනවානේ මේ ලයින් ප්ලේස් කරගත්තු හැමතැනම මාකට් එක පොඩ්ඩක් මේවා කරගෙන උගලන්ට බලන්න පුළුවන් හරිද දැක්කද මෙන්න මේ ලයින් මේ විදිහට රෙසිස්ටන්ස් වලින් මේ මාකට් එක හැරිලා තියෙනවානේ දැක්කද මෙතන සපෝට් ලෙවල් එකක් තියෙනවා මේ සපෝට් ලෙවල් එක ලොකු පින් බා එකක් එක්ක පින් කැන්ඩලයක් හැදිලා හරිද ඒ පින් එක මේ සපෝට් එකේ ටච් කරලා එතනින් මාකට් එක අප් වෙලා තියෙනවා මෙතනත් මේ පින් එක මේ සපෝට් එක ටච් කරලා මාකට් එක අප් වෙලා තියෙනවා ඒ වගේම මෙතනත් මේ පින් එක මේ සපෝට් ලෙවල් එක ටච් කරලා මාකට් එක අප් වෙලා තියෙනවා හරිද අන්න ඒ වගේ අපිට පුළුවන් දැක්කද මේ සපෝට් ලෙවල් අවස්ථා මේ හැම එකම සපෝට් ලෙවල් අවස්ථා මේ වගේ ලයින්ස් ප්ලේස් කරගත්තම අපිට නිවැරදි ඕඩර්ස් කිහිපයකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ගැටලුවක් නැතුව සපෝට් ඇන් රෙසිස්ටන්ස් සහ ට්‍රෙන්ඩ් ලයින් හරහා අපිට පුළුවන් නිවැරදි ඕඩර්ස් කිහිපයකට යන්න දැක්කද ඕගලන්ට මෙන්න මෙතන අපි කලින් මේක රෙසිස්ටන්ස් එකක් විදිහට පාවිච්චි කරපු ලයින් එක සෝරි සපෝට් එකක් විදිහට පාවිච්චි කරපු ලයින් එක මේ අවස්ථාවේදී ඩවුන් වෙන මාකට් එක රෙසිස්ටන්ස් එකක් විදිහට භාවිතා කරලා නැවත ඩවුන් වෙලා තියෙනවා හරිද නැවත මෙතන රෙසිස්ටන්ස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙන වැඩ කරලා තියෙනවා මේක රෙසිස්ටන්ස් එකක් විදිහට පාවිච්චි වෙලා මෙතන මාකට් එක නැවත ඩවුන් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් පාව විනාඩි 45ක් විතර ට්‍රේඩ් එකකට අපිට යන්න තිබුණා ඒ වගේම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් අනිවාර්යයෙන්ම ඕනම මාකට් එකක ප්ලේස් කරගන්න ඕන දෙයක් හරිද මේ මාකට් එක දැන් මේ විදියට ආව මාකට් එක මෙතනින් පොඩ්ඩක් අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා නැවතත් මෙන්න මේ රෙසිස්ටන්ස් ලයින් එකේ බලන්න ඒක හොඳට මේ රෙසිස්ටන්ස් ලයින් එකම නේද මෙතනත් මේ මාකට් එක රිවර්ස් කරලා තියෙන්නේ හරිද ඔයා මෙන්න මේ අවස්ථාවේදී මේක ප්‍රබල රෙසිස්ටන්ස් ලයින් නෑ මොකද එහෙම කියන්නේ මේ තියෙන ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් ලයින් එක සහ රෙසිස්ටන්ස් ලයින් එක දෙකම ටච් කරද්දී ඒ මාකට් එක එතන රිවර්ස් වුණා කියන්නේ ඒක ප්‍රබල රෙසිස්ටන්ස් එකක් හරිද අනිවාර්යෙන් මාකට් එක ලොකු මොමන්ට් එකක් තව ඉදිරියේදී අන්න ඒ වගේ අවස්ථාවකදී ලැබෙනවා කියලා දෙන ඉඟියක් තමයි මෙන්න මේ වගේ තැනකදී ලැබෙන්නේ හරිද ඔයගලන්ට තව අවස්ථාවක් පෙන්වන්න පුළුවන් රයිට් මෙන්න මේ අවස්ථාව බලන්න මෙන්න මේ ලයින් එක ගත්තොතින් දැනට අපිට ඒ ලයින් එකත් එක්ක යන රෙසිස්ටන්ස් එක ඉදිරියේදී නැහැපෙන්න නමුත් මෙන්න මෙතන අවස්ථාවේදී නම් අපිට ඒක ඔප්පු කරගන්න පුළුවන් 100%ක්ම හරිද මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙන්නේ ඒ වගේම ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක රෙසිස්ටන්ස් එක දෙකම ටච් කරලා තියෙනවා මාකට් එක එහෙම ටච් කරලා තියදී රිවර්ස් කරලා තියෙනවා ඒ රිවර්ස් වෙච්ච මාකට් එක
down trend එකක් විදිහට ගිහිල්ලා නැවතත් මෙන්න මේ resistance line එකම touch කරලා නැවතත් ලොකු down trend එකක් ගිහින් දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථා අපිට ගොඩක් මගහැරෙනවා. Trading වල ඉන්නව නම් මම මෙන්න මේ කියන කාරණා කිහිපය මතක තියාගන්න trade කරනව නම් business එකක් විදිහට trading කරනව නම් කිසිම අමතර support එකක් පාවිච්චි කරන්න එපා. ඒ වගේම අමතර support එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. පුළුවන් තරම් මාකට් ඇනලයිස් කරන්න ඉගෙන ගන්න මැනුවලි මාකට් ඇනලයිස් කරන්න ඉගෙන ගන්න කිසිම රොබොට් කෙනෙක්වත් ඉන්ඩිකේට් සිස්ටම් එකක්වත් වෙන යම් සිග්නල් සර්විස් එකක්වත් මේ වගේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මැනුවලි චාට් පැටර්න්ස් වලින් සපෝර්ටර් රෙසිස්ටන්ස් වලින් කැන්ඩල්ස්ටික් පැටර්න් මේ වගේ අපේ පාවිච්චි කරන්න පුළුවන් ඩිෆෝල්ට් ඉන්ඩිකේටර්ස් තියෙන මේ හැම දෙයක්ම පාවිච්චි කරලා මැනුවලි මාකට් එකක් රීඩ් කරන්න ඉගෙන ගත්තොතින් අත්දැකීම් ගත්තොතින් ඔගලන්ට අනිවාර්යෙන් මේක බිස්නස් එකක් විදියට දිගට ලෝන් ටර්ම් ට්‍රේඩර් කෙනෙක් විදියට ලෝන් ටයිම් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලෝන් ටයිම් ට්‍රේඩින් තමයි ට්‍රේඩින් වලදී ට්‍රේඩර් කෙනෙක් සක්සස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම. නැතුව තප්පර ගණන් වලින් ටික්ස් වලින් විනාඩිය දෙක විනාඩි පහ වගේ ට්‍රේඩ් කරලා ඇත්තටම ලොකු සාර්ථකත්වයක් ලබන්න බෑ. සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් කියන්නේ ට්‍රේඩර් කෙනෙක්ට ගොඩක්ම බලපාන සාධකයක්. ඉතින් මේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් හරියට ප්‍රගුණ කරවදී හරියට මේ දේවල් ප්‍රැක්ටිස් කරවදී ඩිමෝ account වල සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් පාවිච්චි කරලා ඔයා පුළුවන් නම් මාස 3ක් ප්‍රැක්ටිස් කරන්න සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් වලින් අනිවාර්යෙන් ලොකු තැනකට එන්න පුළුවන්. ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරිද? මේකෙදි මේ ඉන්වෙස්ටින් පැත්ත ගත්තොත් ඉතින් ලංකාවේ ගොඩක් අය ඩොලර්ස් 10ක් ඩොලර්ස් 5ක් දාලා ට්‍රේඩ් කරන්න එනවා. ඒ ඩොලර්ස් 10 දවසෙන් ඩොලර් 100ක් කරන්න යනවා. එහෙම කරන්න බෑ මේක. හරිද? අවම වශයෙන් ඩොලර්ස් 1000කවත් ඩිපොසිට් එකක් කරලා මාස 6ක් අවම වශයෙන් ඩිමෝ account මාස 6ක් ප්‍රගුණ කරලා support and resistance, candlestick pattern, chart pattern මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. අපිට manually fundamental පැත්ත ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට binary වලදී නම් fundamental පැත්ත අපි ගොඩක් කලකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම news මේ හැම දෙයක්ම හරි විදිහට කළමනාකරණය කරගෙන ඔයගලන්ට ට්‍රේඩින් මාස 6ක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් බයිනරි ට්‍රේඩින් එතනින් එහාට ඔයගලන්ට වෙනත් කිසිම බිස්නස් එකක් කිසිම ජොබ් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් 1000ක account එකක් ඔයගලන්ට හැම මාසිකම ඩබල් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්නේ අත්දැකීමෙන්. ඉතින් අන්න ඒ විදිහට ට්‍රේඩින් ඉගෙන ගන්න පුළුවන් නම් එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක්ට තමගේ නොලෙජ් එක දිනපතා වැඩි දියුණු කරගන්න පුළුවන් කෙනෙක්ට ඇත්තටම ට්‍රේඩින් කරනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. මාස 6ක් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඩිමෝ account එකක්. එතනදී එතනින් පස්සේදී ඔයාලා සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් එකක් කරනවා නම් ඩොලර් 1000න් එහා පැත්තේ ඉන්වෙස්ට් එකක් කරලා සාමාන්‍යයෙන් ටිකක් ලොකු ට්‍රේඩ් එකකට යන්න. ඒ දවසකට එක ට්‍රේඩ් එකක් ඔයා මුළු දවසම ප්ලැට්ෆෝම් එක දිහා බලන් ඉඳලා නිවැරදි විදිහට මාකට් එක ඇනලයිස් කරලා මුළු දවසරම එක ට්‍රේඩ් එකක් හරි ප්ලේස් කරලා ඒ ට්‍රේඩ් එක හරි විදියට ගන්න බලන්න. අන්න එතකොට පුළුවන් රියල් ටයිම් ඔඩ ලෝන් ටයිම් ට්‍රේඩ් කෙනෙක් විදියට මේක බිස්නස් එකක් විදියට කරන්න. හරිද? ඒක තමයි ට්‍රේඩින් වල තියෙන සීක්‍රට් එක. රහසක් තියෙනවා නම් ඔක තමයි හැමෝගෙම රහස ඕක. මොකද රියල් ට්‍රේඩ් කෙනෙක් නම් කවදාවත් ඩොලර් 10 5 ගෑලි තප්පර ගණන් වලින් විනාඩි දෙකෙන් තුනෙන් දාලි ඉවර කරලා දවසින් දෙකෙන් ඩොලර් 10000 20000 දාන්න යන්නේ නැහැ. ඩොලර් 1000ක් දාලා ඩොලර් 1000ක් දාලා මාසේ අවසානට ඩොලර් 2000ක් ගන්නවා නම් ඒ හොඳටම ඇති. ඒ විදිහට තමයි රියල් ටයිම් ට්‍රේඩින් එක විදිහට ට්‍රේඩ් කරනවා නම් අපි කරන්න ඕනේ. ඒ අත්දැකීම් අරගෙන ඩිමෝ account ප්‍රැක්ටිස් කරලා ලොස්ට් වෙලා ඒ ලොස්ට් වලින් අත්දැකීම් අරගෙන ඒ විදිහට තමයි මේ දේවල් කරන්න ඕනේ ඇත්තටම. ඉතින් ගොඩක් අය ඒ විදිහට නෙමෙයි කරන්නේ. ඒක තමයි ගොඩක් අය ෆේල් වෙන්නේ. කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා දවසක් දෙයක් ඩිමෝ account එක ප්‍රැක්ටිස් කරලා සල්ලි දානවා, සල්ලි නැති කරගන්නවා. එතකොට ඉතින් බයිනරි එපා වෙනවා. ඕක තමයි ඇත්ත தත්ත්වය. ඉතින් මට කතා කරන ගොඩක් අයගේ ඇත්ත தත්ත්වය ඕක. ඉතින් ඇත්තටම කතා කරනවත් හිතෙන්නේ නැහැ එහෙම කෙනෙක් එක්ක. මොකද කිසිම දැනුමක් නැහැ බයිනරි සම්බන්ධව. ඇත්තටම කතා කරන්න බෑ ඒ වගේ කෙනෙක් එක්ක. ඉතින් මම සමහරවිට කෝල්ස් කට් කරනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැතුව මේ දේවල් කරන්න එපා. මේක ලංකාවට නැති වෙන එක තමයි ඉකින් දිගටම වෙන්නේ. ඉතින් ඒ දේවල් මතක් කරන්න ඕනේ. මම මේ බේසික් ලෙසන් එකක් අරන් ආවේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් පිළිබඳව.
මට ඉස්සරහට වීඩියෝස් කරන්න පුළුවන් වෙයි මොකද මම මේ විදිහ කර කර හිටපු වැඩ ටික මම වෙනම පිරිසකට බාර දීලා තියෙන්නේ දැන් ඒක මම කරන්න නැහැ මගේ බිස්නස් ඉතින් ඒක නිසා මට පුළුවන් වෙයි ඉස්සරහට ලෙසන්ස් අරන් ඉන්න channel එක subscribe කරලා තියාගන්න ඕගොල්ලෝ ඔයාලන්ට ට්‍රේඩින් ලයිෆ් එකට වටින වීඩියෝස් ඉස්සරහට අරන් එන අනිවාර්යයෙන්ම ඉතින් manually pattern analyze කරලා chart pattern analyze කරලා ट्रेड करानी कोहमद बाइनरी ट्रेडिंग इवागे फॉरेक्स ट्रेडिंग बलपड़ा चलना दिखा इन मम्मी वीडियो के मित्री नवत्तनवा शुभ दवसा।